මේ අපේ හතරවෙනි වීඩියෝ එක. අපි මේකෙන් හොරිසන්ටල් රූල් එහෙම නැත්නම් තිරස් රේඛා නිර්මාණය පිළිබඳ තමයි ඉගෙන ගන්න යන්නේ. අපි තිරස් රේඛාවක් නිර්මාණය කරන්න HR ටැග් එක භාවිත කරනවා. අපි ඒක කෝණික වරහන ඇරලා HR ටයිප් කරලා බැක්ලෑෂ් එක දාලා කෝණික වරහන මානවා. මේකේ මේ බැක්ලෑෂ් එක දාද්දි පොඩක් විශේෂ වෙනවා අනිත් ටැග් වලට වඩා. මේකේ මේ ක්ලෝස් ටැග් එකක් නැහැ. මේකේ තියෙන්නේ මේ ආරම්භක ටැග් එක විතරයි. හරි, අපි දැන් මේක සේව් කරලා බලමු. output එක මොන වගේද කියලා save as යනවා. අපි අර desktop එකේ හදාගත්ත html folder ඇතුළට ගිහිල්ලා file name එක දෙනවා අපි 4 කියලා. මේක 4 වෙනි වීඩියෝ එකින්ද මම 4 කියලා දෙනවා. ඊළඟට .html කියලා දීලා save කරනවා. අපි බලනවා දැන් desktop එකට ගිහිල්ලා අපේ folder එක මොන වගේද කියලා. හරි, අපිට මේ වගේ තිරස් රේඛාවක් දැක් ගන්න පුළුවන්. හරි, දැන් අපි මේ hr tag එකත් එක්ක attribute තුනක් ඉගෙන ගන්න තමයි යන්නේ. අපි මුලින්ම HR ටැග් එක ඕපන් කර ගන්නවා. HR අපි මේකට දෙන පළවෙනි ඇට්‍රිබියුට් එක තමයි කලර් කියන එක. color කලර් සමාන ලකුණ දාලා උඩුගමා ඇතුලේ ලියනවා මේකට අවශ්‍ය value එක. අපි දෙනවා මේකට red කියලා, red red ඒකලා backslash එක දාලා මේක වහනවා. හරි, අපි ඊළඟ තිරස් පෙළියට තවත් ඇට්‍රිබියුට් එකක් දෙනවා. ඒ size කියන එක අපි ඒකට HR ටැග් එක ඕපන් කරලා මුලින්ම දෙනවා කලර් කියන එක. color කලර් සමානයි. අපි එකට දෙනවා කලර් එක blue blue blue. ඊළඟට සයිස් එක දෙනවා si is a t size. මේ ඇට්‍රිබියුට් එක තමයි සයිස් කියන එක. මේක අපිට මේ මේ තිරස් රේඛාවට සයිස් එකක් දෙන්න පුළුවන්. අපි ඒකත් මේ උඩුකමා ඇතුලේ දෙනවා සයිස් එකක් පහක් විතර. අපි මේකත් බැක්ලෑෂ් එක ගහලා වහනවා. ඊළඟට තවත් තිරස් රේඛාව නිර්මාණය කරගන්නවා HR. ඒකටත් අපි කලර් එකක් දෙනවා color කලර් සමානයි. අපි ඒකටත් blue ම දෙමු blue blue. ඊළඟට ඒකේ size එක size එක සමානයි. උඩුගමා ඇතුලේ අපි size එක දෙනවා 3ක් වගේ. ඊළඟට අපි මේකේ ඉගෙන ගන්න අනිත් ඇට්‍රිබියුට් එක width එක. width width සමානයි උඩුගමා ඇතුලේ width එක දෙනවා 160ක්. මේ කියන්නේ මේකේ 160ක් කියන්නේ මේ web page එකේ width එකෙන් 160ක් තමයි මේ තිරස් රේඛාවේ width එක වෙන්නේ. හරි, අපි දැන් මේක save කරලා බලමු. save කරන්න ctrl එකත් එක්ක s ඔබනවා. දැන් අපි save කරගත්ත folder එක ගිහිල්ලා බලමු. ඔව්, අපිට දැන් දැක් ගන්න පුළුවන් පළවෙනි එක අපි දුන්නා red color එක. ඒක red color එකකින් තියෙනවා. ඊළඟ එකට අපි දුන්නා blue color එක. ඒ වගේම size එක පහක්. ඒක මෙහෙම දැක් ගන්න පුළුවන්. අපි ඊළඟ එකට දුන්නා size එක 3ක්, width එක 160ක්. ඒ කියන්නේ මේ web page එකේ width එකෙන් 160ක්. හරි, දැන් අපි මේකෙන් attribute 3ක් හා HR tag එකගෙන ගත්තා. අපි HR tag එකෙන් තිරස් රේඛාවක් නිර්මාණය කරනවා කිව්වා. මේ පළවෙනි attribute එක ඉගෙන ගත්ත එක color. ඒකෙන් මේ තිරස් රේඛාවට වර්ණයක් ලබා දුන්නා. ඊළඟ එක size. ඒකට මේ තිරස් රේඛාවේ size එක වෙනස් කරා. ඊළඟට අපි ඉගෙන ගත්ත එක තමයි width එක. width එකෙන් මේ තිරස් රේඛාවේ දිග වෙනස් කළා. හරි, අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.